විද්‍යාඥයන් විසින් චන්ද්‍රයාගෙන් රැගෙන ආ දුහුවිලි කොටසක් මෑතකදී නවතම පරීක්ෂාවකට ලක් කළා. එහිදී ඔවුන් චන්ද්‍රයා පිළිබඳ වැදගත් තොරතුරු කීපයක් හෙළි කරගත්තා. අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන සොයා බලමු. චන්ද්‍රයා මතුපිටින් දුහුවිලි සාපාෂාන රැගෙන ආවේ ඇපලෝ මෙහෙයුමේදී. අප හොඳින් දන්නා පරිදි මෙම මෙහෙයුමේ තමයි මිනිසා සඳ මතට ගියේ. 1960 ගණන්වල සහ 70 ගණන්වල මේ ආකාරයට 6 වතාවක් චන්ද්‍රයා වෙත ගිය මිනිසුන් එහි සිට පාෂාණ සහ දුහුවිලි පෘථිවියට රැගෙන ආවා. ඔවුන් රැගෙන ආ සම්පූර්ණ චන්ද්‍ර පාෂාණ සහ දුහුවිලි ප්‍රමාණය කිලෝග්‍රෑම් 400ක් පමණ වෙනවා. එතැන් පටන් මේ වනතුරු විද්‍යාඥයන් මෙම පාෂාණ සහ දුහුවිලි විවිධ පර්යේෂණවලට ලක් කළා. මෑතකදී ඔවුන් සිදු කළ නවතම පර්යේෂණය වුණේ මේ ආකාරයට රැගෙන ආ දුහුවිලි අංශ වලින් එක් දුහුවිලි අංශුවක් පමණක් යොදාගෙන පරීක්ෂාවක් සිදු කිරීම. මෙහිදී ඔවුන් සිදු කළ පර්යේෂණය හඳුන්වන්නේ ඇටම් ප්‍රෝබ් ටෝමෝග්‍රැෆි කියලා. මෙහිදී ඔවුන් සිදු කළේ එම දුහුවිලි අංශුවේ තියෙන පරමාණු ස්තරයන් අධ්‍යයනය කිරීම. මෙලෙස පරමාණු ස්තරයන් අධ්‍යයනය කිරීම මගින් විවිධ විද්‍යාත්මක තොරතුරු දැන ගැනීමට පුළුවන්. උදාහරණයක් වශයෙන් මෙහිදී ඔවුන් බලාපොරොත්තු වුණා චන්ද්‍රයා මතුපිට ජලය සහ හීලියම් ඇති වූ ආකාරය සොයා ගැනීමට. එයට හේතු වුණේ අනාගත චන්ද්‍ර මෙහෙයුම් සඳහා මෙම සංයෝග ඉතා වැදගත් වීම. මේ දැක්වෙන්නේ එම පර්යේෂණය සඳහා ඔවුන් භාවිතා කළ දුහුවිලි අංශුවක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ඡායාරූපයක්. මයික්‍රෝමීටර 50ක් වැනි මෙම පරිමාණයේදී අපට පැහැදිලිව පේනවා ඔවුන් අධ්‍යයනය කළ පරමාණුක ස්තර. දැන් අපි කතා කළා විද්‍යාඥයන් විසින් සිදු කළ නවතම පර්යේෂණය ගැන. අපි ඊළඟට බලමු මෙම දුහුවිලි අංශුව පරීක්ෂා කිරීමෙන් ඔවුන් සොයාගත්ත දේවල් ගැන. මූලික වශයෙන් ඔවුන් සොයාගත්ත මෙම දුහුවිලි අංශුවේ තියෙන පරමාණුක ස්තරවල ජලය, හීලියම් සහ යකඩ තියෙනවා කියලා. මීටත් අමතරව අභ්‍යවකාශය ඇති රළු තත්ත්වයන්ට මුහුණ දීමේ සිදු වූ බලපෑම් පිළිබඳ සාධකත් ඔවුන් සොයාගත්තා. ඒවට අපි කියනවා වෙදරින් බයි හාෂ් කන්ඩිෂන්ස් කියලා. මෙහිදී රළු බලපෑම් එහෙම නැත්නම් හාෂ් කන්ඩිෂන්ස් කියලා කියන්නේ කුඩා උල්කාපාත ගැටීම්, විකිරණය ආදී දේවල්. පෘථුවේ මෙන් චුම්බක ක්ෂේත්‍රයකින් සහ වායුගෝලයකින් ආරක්ෂා වී නැති සියලුම අභ්‍යවකාශ වස්තුන් මෙම රළු තත්ත්වයන්ට සෑම අවස්ථාවකදීම මුහුණ දෙනවා. අපි අවසානයේ බලමු මෙම නව ක්‍රමයේ ඇති වැදගත්කම ගැන. මෙහි ඇති ප්‍රධානතම වැදගත්කම වෙන්නේ මෙම පර්යේෂණය සිදු කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඉතා කුඩා පදාර්ථ ප්‍රමාණයක් වීම. හරියටම කියනවා නම් දුහුවිලි අංශුවක ප්‍රමාණය පදාර්ථ ප්‍රමාණයක් වුණත් ඇති මෙම පර්යේෂණය සිදු කිරීමට. එවිට චන්ද්‍ර පාෂාණ වැනි ඉතා විරල දේවල් අපතේ යෑම අඩු වෙනවා. මෙම නව පර්යේෂණ ක්‍රමය යොදාගත හැකි අවස්ථා කීපයක් පිළිබඳව විද්‍යාඥයන් දැනටමත් යෝජනා කරලා තියෙනවා. ඒවා වෙන්නේ ජපානය මගින් දියත් කළ හයබූසා 2 යානය සහ නාසා ආයතනය මගින් දියත් කළ ඔසයිරිස් රෙක්ස් යානා මගින් රැගෙන එන ග්‍රාහක කැබලි අධ්‍යයනය කිරීම. හයබූසා 2 සහ ඔසයිරිස් රෙක්ස් කියන්නේ පෘථුවියේ සිට ග්‍රාහකයක් කරා ගොස් එමගින් පාෂාණ එකතු කරගෙන ඒවා නැවත පෘථුවියට ගෙන ඒමේ මෙහෙයුම් දෙකක්. මෙම මෙහෙයුම් දෙකෙන්ම පෘථුවියට රැගෙන එන ග්‍රාහකවල පාෂාණ ප්‍රමාණය ඉතා අඩු නිසා ඒවා අධ්‍යයනය කිරීමට මෙවැනි නව පර්යේෂණ ක්‍රම අත්‍යවශ්‍ය වෙනවා. විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.